සුබ දවසක් කොයිගොල්ු හැමෝටම. ඔන්න අදත් අපි බොහොම වටින කියන ශාකයක් ගැන තොරතු අරගෙන ආවා. ඊ තමයි ප්‍රාණ ජීව කියන ශාකය. ඔයගොල්ලෝ අහල ඇති ඩාන්සිම්ප්ලලාන්ට් කියලා ශාකයක් ගැන මී තමයි ඒඩාන් සිම්පලාන්ට් එක ටෙලිග්‍රාෆ් ශාකය ටෙලිග්‍රාෆ් ්ලන්ට් කියලා හෙමත් කියනවා. එක අක්ටිදිග ආසිාවට ආවේනිකර නිවර්තන ශාකයක් ඉවගේම හරීම විශේෂයි ඉමුකෝ දන්නවද මේිය ආලෝකය ස්පාර්ෂය උෂ්ණත්තු වෙනස්වීම් වගේ පාරිසරික උත්තේජකවලට ප්‍රතිචාරවිදිහට එහි කොළ චලනය කරන්න පුළුවන් බොහොම වෙනස් හැකියාවක් තියෙන ශාකයක් මීසාාකයේ කොල කුඩා පත්ත්‍රිකාවලින් සමන්විත වනාතර ඊවා මධ්‍යම කඳක් දෙගේ යුගල වශයෙන් සැකසිලා තියෙනවා. මීහැම පත්ත්‍රිකා යුගලයාකම එක්තරා මෝටරයක් වගේ විියුහයකට සම්බන්ධ කරලා තියෙනවා ඒක නිසා තමයි ඒ පත්‍රිකා එකන්නක ස්වාධීනව ගමන් කරන්නට පුළුවන්කම ලැබිල තියෙන්නේ. එකට කියනවා පුල් වයිනස් කියලා මෙම ශාකයට උත්තේජනයන් ලැබුණහම අපිේ සධහන් කරපු කුඩවිියුහ සංකෝජනය වෙනවා. ඉට පස්සේ පත්්‍රිකා නැමීමට එල්ලා වැටීමට එහෙම හේතුවෙනවා. නිශාකයට ඩාන්සිංලුක් එකක් ලැබිලතියෙන්නේ මෙන්න මේ හේතුව නිසා. මේ ශාකය චලනය ආලෝකයට නිරාවරණයවීම උපරිම කරන්න විලෝපිකයන් වලක්ව ගන්න උෂ්ණනත්වෙන් යාමනය කරන්නවාගේ දේවල්වලට යාන්ත්‍රණයක් ලෙස සැකසිලා තියෙනවා. ඔය කුල්ලු දන්නවද රුපෝතාක්ෂණයේදී මෙමශාකයේ චලනය හැසිරීම අවබෝධ කරගෙන ඒ සඳහා ආදර්ශපද්ධතියක් විදිහට අධ්‍යයනය කරලා තියෙනවා. අප මෙහි අවෂදය වටිනාකම ගැන බැලුවොත් මියායුර්වේද පාරම්පරක අවුෂද පද්ධතිවල, විධාරමුණුුවෙනුවෙන් පාවිතා කරලා තියෙනවා මෙමිම ශාකයේ පත්‍ර අඹරලා තුවාලවලට ගෑවහමඒතුවාල සුව වෙනවා කියලා කියනවාඒ වගේබතමයි රුමැටිකරෝගයේ දී මේශාකයේ මුල් භාවිතා කරනවා අවෂද සඳහා ඒ විතරක් නෙමේ විෂණසන්න විශේෂයම සර්පදශ්ට කිරීම්වලදී විෂහරණයටත් මේ භාවිතා කරනවා රුමැටික් වගේම ආත්‍රයිටී ශ්‍රක්තවාතය වගේ තත්ත්වලටත් දියවැඩියාව පාශනය වගේ තත්ත්වලටත් අෞෂධයක් සඳහා භාවිතා කරනවා. මෙහි හොඳ වාජී කරන ගුණයක් තියෙනවා කියලත් පැවසෙනවා. ප්‍රතිශක්තිය වාර්ධනය කිරීමේ හැකියාව, සමීරෝගවලට අවෂදයක් ලෙස ස්නායි උත්තේජකයක් විදිහට හර්දරෝග, කැස්ස, උන මැලේරිියාව, අක්මා ප්‍රදාහය වකුගඩු රෝග අතිසාරය අකලට හිසකෙස් පැසීම නවත්වන්න කැඩුම් පිඳුම් වෙදකමේදී ඒවගේ ආහාරජීන පදධතියේ දුර්වලතා මගහරවගන්න රතුරු දිරණුමට්ටම ඉහළ නංවගන්න මේ වගේ විශාල පරාසයක රෝග සඳහා ඉතා විශිෂ්ට මෙහෙයක් මේ ප්‍රාණජීවශාකයෙන් කෙරෙනවා. ඒක නිසා තමයි මෙය ඉතාමත්ම අත්විතීය ශාකයක් ලෙස හඳුන්වන්නේ. මේ කුමන ශාකයක් වුවත් ආයුර්රීද වෛද්‍යවිද්‍යාවයේදී භාවිතාවට ගන්න ඕනේ. ඒ සඳහා සුදුසකම්ලත් ආර්රේධ වෛද්‍යවරයකුගේ මඟ පෙන්වීම යටතේ. අපි බලමු මේ ශාකය තිබෙන ආර්ථිකමය වටිනාකම කුමක්ද කියලා. මේ ශාකය හරිමයුනික්. න් සිම්පලන්ට් කියන එකනේ. මෙයාගමේ තියෙන විශේෂ හැකියාව නිසා හුඟක් අයමය ගෙවත්තේ වගා කරගන්න හරිම කැමති. පුංචිලාම අයිහෙම මේ ශාකයගාවට ගිහිල්ල කතා කරන්න. අතවනන්න මේ වගේ දේවල්වලට හරිම කැමති. ගෙවතු අලංකරණයට වගේම අප කලින් සඳහන් කරාවගේ මෙහිතිබෙන විශිෂ්ට අෞෂදීයේ ගුණංගනිසා ව්‍රධ නිෂ්පාදනයේ දී මෙය ආර්ථිකමය වටිනාකමක් ඇති භෝගයක් ලෙස වගා කරන්න පුළුවන් මිශාකයට පර්ේෂනාත්මක වටිනාකමක් තියෙනවා රුභෝවරුන් සැලසුම් කරන්න ශාකයේ චලනයන් අනුකරණය කරන්න පුළුවන් ජයිව අනුකාරක ද්‍රව නිර්මාණය කරන්න එහෙම විභවාකෘතියක් ලෙස පර්ේෂකයන් මෙම ශාකය අධ්‍යයනය කරලා තියෙනවා මෙම පර්ේෂණයන්මාගින් ඉදිරියේදී රොබෝ විද්‍යාව ඉන්ජිනේරු ශෂේෂත්‍රවල නව දියුණුවක් ඇතිවෙන්න පුළුවන්. ඒ අනුව මෙම ශාකය තාක්ෂණයකව මේ ලෝකයේ දියුණුවට විශාලමහයක් ඉෂ්ට කරමින් ඉන්නවා. චාස්ටාාවන්ගේ ප of Mo in පලන්ට් කියන ග්‍රන්ථයේත් ප්‍රාණජීවෂාකය ගැන විස්තරාත්මකව ලියලතියෙනවා. මෙම ශාකයේ ආර්ථික වටිනාකම වැඩි කරන්න තව තවත් පර්යේෂණ අවශ්‍යයි. විශේෂයෙන්ම ස්වභාවික ඩයිවර්ග, අෞෂද හෝ ආහාර නිෂ්පාධනයන්වලදී මෙය කෙසේද භාවිතා කරන්න කියන එක ගැන තවත් ගවේෂණ කරන්න පුළුවන්න්නම් ඉතාමත්ම හොඳයි. ඔය ගොල්ලන්ට මේ පේන්නේ මගේ ගෙවත් එතියෙන ප්‍රණ ජීවශාකය. ඔයාලට පේනවනේද. මෙයා රෑට නිදාගෙන ඉන්න හැටි. එයාගේ පත්‍ර ආලෝකයට කොයිවිදිහටද ප්‍රතිචාරදක්වාන කියන එක මෙයින් හොඳටම පැහැදිරී නේද. මෙම ශාකය රනිලකුලේට අයිති ශාකයා. ඉතාමත්ම විශිෂ්ට ගුණ සහිත ශාකය ලෙස හඳුන්වන්නේ ලාදම්පාටට හුරුමාලක් තියන ප්‍රාණජීවශාකය කියලයි කියන්නේ සහ පාටමල් පිපෙර ශාකත්තියෙනවා. මේවායේ මල්වලීම් පස්සේ හිීනි දිිග කරල් හටගන්නවා. ඒ අයතියෙන පීජවලෙන්තාමයි අලුත් පැළහටගන්නේ. ඊට අමතරව අතුමගිනුත් මෙහි පැලබෝකරගන්න පුළුවන්. මෙම ශාකකොටස් සහ බීජ වැඩි වශයෙන් ශරීරයට ඇතුල්වෝහොත් විෂසහිත තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. අප කලිනුත් සඳහන් කරා අවෂ්ට්‍රත සඳහා භාවිතා කර අද්දි ඒ සඳහා සුදුස්කම්ලත් වෛද්‍යවරයකුගේ අනුදැනුම මත භාවිතා කළ යුතුයි කියලා. ඔයගොල්ඩු අහලා ඇති මේ විශ්වයේ පොසිටව් යහපත් වූ ශක්තිය කියලා දෙයක් තියෙනවා. මෙම යහපත්වූ ශක්තිය ආකර්ශණය කරගන්න සුදුසු වූ ශාකවර්ගත් තිබෙනවා. ඒ අනුව, අපි ගෙවත්ට ඒ වගේ ශාකවර්ග එකතු කරගත්තොත් අපිට විශ්වයේ තිබෙන යහපත් ශක්තිීන් ලැබෙනවා කියලා විශ්වාස කෙරෙනවා. මේ ප්‍රාණජීවශාකයත් ඒවගේම විශිෂ්ඨ ගුණතියෙන යහපත් ශක්තිීන් ආකාශනය කරගන්න පුොළුවන් ගෙවත්තට ඉතාමත්ම සුභශාකයක් විදිහට තමයි සැලකෙන්නේ. ඔයාලට පොළුවන්නම්, දම්පාට මලතියෙන ප්‍රාණජීවශාකය හොයාගන්න ඒක ඔයගොල්ලන්ගේ ගෙවත්තේ සිටවලා මේ ශක්තිය ඔගොලන්ට ලබාගන්න පුළුවන්. කෙනෙක් මේ විශ්වාස කරන්නේ නැතිවෙඩත් පුළුවන්. ඒත් මහිතියෙන අऔෂදීය වටිනාකමනම් බුරුවක් නෙමෙයිනේ. ඒක හැමෝම දන්නවා. ඒක නිසා මේ වගේ වටිනා අෞශ්‍රධ පැලෑටියක් තමුන්ගේ ගෙවත්තට එකතු කරගන්නවන්නං ඒක කොච්චර හොඳද. ඒකෙන් අපේ මතුපරපුරට මේ වගේ වටිනා ශාක ගැන ඉගෙන ගන්න තියෙන අවස්ථාවත් වැඩිවෙනවා. මෙම ශාකය සම්බන්ධයෙන් තවත් පරේෂණ සිදුකර යුතුයි. එමගින් මෙය ආහාර සම්බන්ධයෙන් කුකෙසේද භාවිතා කරන්න ඕන කියන එක වගේම, මෙයින් තවත් මොනවාගේ ප්‍රයෝජන අපට ලබාගන්න පුළුවන්ද කියන එක ගැන දැනගන්න පුළුවන් එහිනම් තවත් මෙවැනිම වීඩියෝවකින් නැවත හම්මුවෙන්නම් මේ වගේ වටිනා ශාක ගැන දැනගන්න අපගේ YouTube චනල් එක සබ්ස්්‍රයිප් කරලා තියාගන්න බෙල්ලායි කරන එකත් කලෙක් කරන්න එතකොට අපිධාන වීඩියෝ ඔයගොල්ලන්ට ඉක්මනටම බලාගන්න පුළුවන් පුංචිඉල්ලීමක් තියෙනවා. ඔයගොල්ලෝ දැනගන්න කැමති ශාකමොනද කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට අපට පොළුවන් ඒ ශාක සම්බන්ධයෙන් තොරතුරු ඔයගොල්ලන්ට ගෙන එන්න. එයාපේ ඉදිරි වීඩියෝ සඳහා ඉතාපත්ම වැදගත්. එහිනම් ඔයගොල්ලන්ට සෞබාගමත් සුභනව වසරක් වේවා. ආයුබෝවන්. henen naam